අයිබෝවන් ඔබ එක්වන රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන මම වෙනුරිගින්න ලියමුලි මව දහනිය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත තරුණ ගොවීන්ට වැඩි ඉඩක් ලබා දිය යුතු බව ජනපති පවසයි අතීතය අමතක කර එකමුතු වීමේ වැදගත්කම අගමැති කිරණොච්චිය දීපෙන් වාදෙයි තාක්ෂණය ගමටගෙන ගොස් දරුවන් නගා සිටු වීමේ වැඩපිළිවෙලක් නවීන තාක්ෂණයත් සමග කෘෂිකර්මාන්තය නිරත වෙමින් නව ලෝකයේ සමග එක්වීමට මෙරට තරුණ ගොවි පරපුරට සියලු ඉඩ ප්‍රස්ථා විවර කර දිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනමැතිතුමා පවසනවා ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ දෙහිඅත්ත කණ්ඩිය නුවරගල මහාවිද්‍යාලයේ ක්‍රීඩාංගණයේ පැවති උත්සවයක් අමතමින් महावेली बी कलापय सी कलापय हा रंबकेन ओयान कलापयान ही वेसन महावेली जान पदकियान मित इडम उप्पु दुलुस्तासाक प्रदाने किरेमे उत्सवय देहात कंडिय नुवरगल महाविद्यालय क्रीडांगणयेदी अद पेरवरुवे पैतुना सेमट महावेली बीमे उरुमय पिरनममिन सेम महावेली जान पदकेकुटम इडम अयति लबादीमे जातिक वेडसटहनयर्ते इडम उप्पु दुलुस्तासाक लबादीम इन अनुतुरुव सिदुकला एदी उत्सव सभाव एमतु जनाधिपतिमा पेवसुवे सांप्रदायिक गोवितने यहापत् पेतिकड आरक्षा किरीम सेम कृषि कर्मांते संधा नव ताक्षणीय भावितेट गणीमद अद अत्यावश्य वी एति बवाई අදාපි ප්‍රධාන වශයෙන්ම අපේ සම්ප්‍රදායික ක්‍රමවලින් බැහැර වෙලා නව තාක්ෂණික ක්‍රමවලට අපි යන්නට ඕනේ නව ගොවි පරපුර විශේෂයෙන්ම තාක්ෂණික ඥාණය පුහුණු වීම පිළිබඳව අවශ්‍ය මඟ පෙන්වීම වුන්ට කරන්නට ඕනේ අන්තර්ජාලය සමගවම් සම්බන්ධ කරන්න ඕනේ මේවා පිළිබඳව අවබෝධයක් තියෙන්නට ඕනේ දේශීය කිරි තමයි අපි වර්ධනය කරන්නට ඕනේ දියර කිරි නිෂ්පාදනය වැඩි කරන්නට ඕනේ ලෝකයේ අද රටවල් 10ක් 15ක් තමයි තියෙන්නේ පිට රටින් ගෙනල්ලා පිටි කිරි බොන රටවල් අපිත් ඒ රටවල් 10 15 අතරේ රටක්. ඒ නිසා රටක් දියුණු වෙන්න දේශීය කිරි නිෂ්පාදනය වර්ධනය වෙන්න ඕනේ. මහවැලි අධිකාරියට පුළුවන් මහවැලි ඒකකවල මත්ද්‍රව්‍ය වලින් නිදහස් ගම්මාන හදන්න පුළුවන්. අරක්කු සිගරට් නැති වෙන නීති විරෝධී මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැති සෞඛ්‍ය සම්පන්න ගම්මාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මේ රටේ එහෙම ගම්මාන හදලා තියෙනවා. මම තව සතියකින් දෙකකින් පටන් ගන්නවා මේ රටේ කසිප්පු සංහාරයක්. අනුතරුව ජනාධිපතිතුමා විහාරස්ථානයේ සඳහා පූජා භූමි උපප්‍රදානය සහ රාජ්‍ය ආයතන කිහිපයක් වෙනුවෙන් ඉදම් පැවරීමේ සාතික පිරිනැමීම සිදු කළා 2018 මහවැලි ගොවි අභිෂේකයේ ත්‍යාග ප්‍රදානය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණේ ඉන් අනතුරුවයි समस्त මහවැලි කලාපවල ගොවි ජනතාව අතර පැවැත්වූ තරගාවලියේ ජයග්‍රහණය ලබාගත් ගොවි මහත්වරුන් 18 දෙනෙකු වෙත සම්මාන හා සාතික පත් පිරිනැමීම මෙහිදී සිදු කෙරුණා හොඳම මහවැලි මහගොවියා හොඳම මහවැලි ගොවි සංවිධානය හොඳම මහවැලි කිරිගොවියා හොඳම මහවැලි ගෙවත්ත සහ හොඳම වාරි පද්ධතිය යන අංශ කීපයක් ඔස්සේ ත්‍යාග හා සම්මාන පිරිනැමීම සිදු කෙරුණා. මෙම වැඩසටහනට සමගාමීව සංවිධානය කර තිබූ ප්‍රදර්ශනයේද විවෘත කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින්. මේ අතර පොළොන්නරුව දිමුලාගල නුවරගල මහාවිද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ නව දෙමහල් විද්‍යාගාර ගොඩනැගිල්ල ජනාධිපතිතුමා අතින් සිසු අයිතියට පත් කෙරුණා. එහිදී සිසු දරුවන් මහත් සෙනෙහසින් යුතුව විද්‍යාලයට පැමිණි ජනාධිපතිතුමා පිළිගනු ලැබුවා. පොළොන්නරුව නවනගරයේ ශ්‍රී බෝධිරුක්කාරාම විහාරස්ථානයේ වැඩ සිටින පූජ්‍ය ගල් උල්ලේ පඤ්ඤාසේකර ස්වාමීන් වහන්සේගේ දෙමව්පියන් වෙනුවෙන් අරලගන්විල කුඩාව ප්‍රදේශයේ ඉදිකළ නව නිවස එම දෙමව්පියන් වෙත බාර දීම සඳහා ජනාධිපතිතුමා එක් වුණා. පදිංචියට ස්ථිර නිවසක් නොමැතිව ඉතා දුෂ්කර තත්වයක ජීවත් වූ එම දෙමව්පියන් වෙනුවෙන් නිවසක් ඉදිකර දීමට පියවර ගත්තේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව තමන්කඩුව විහාරාධිපති සංගමය ප්‍රදේශීය ව්‍යාපාරික ප්‍රජාව සමග එක්වයි. මහා සංග්‍රහණයේ සිත් පිරිත් සජ්ජායනා මැදේ නව නිවස විවෘත කර ජනාධිපතිතුමා පැමිණ සිටි පිරිස සමග සුහද කතා බහකට නිරත වුණා. අතීත සිදුවීම් සිහිපත් කරමින් වෛරයෙන් කටයුතු කිරීමෙන් කිසිදු ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සත්‍ය ප්‍රකාශ කොට කිනකාට කනගාටුව පළ කරමින් සමාව ලබා දී එකමුතු වීම වැදගත් බවද අග්‍රාමාත්‍යවරයා කියා සිටිනවා. කිලිනොච්ච දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සංවර්ධන සමාලෝචන රැස්වීමට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. සත්‍ය හා සංහිඳියා කොමිසම පිහිටුවීමෙන් මෙම අරමුණු ඉටු කරගත හැකි බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියා.
අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ. දැන් අපි ජාතික ගීය භාෂා දෙකෙන්ම කියනවා. අපි කොච්චර හොඳට අපේ භාෂාවට කැමතිද කිව්වොත් SMS ඔක්කොම ඉංග්‍රීසියෙන් එවන්නේ. දැන් ඉතින් අපි අතීතයේ අමතක කරලා ඉදිරියට යන්න ඕනේ. යුද්ධයේදී වැඩිම විනාශය වුණේ උතුරේ. අහිංසක මිනිස්සුත් මැරුණා. දැන් ලංකාව ගැන ප්‍රශ්නක් මිනිස්සු කියන දැන් සංවිධානය තියනවා කියලා. ඒ සංවිධානය අරගෙන අපි ඉදිරියට යන්න ඕනේ. අපි සත්‍ය කතා කරලා කනගාටුව ප්‍රකාශ කරලා සමාවාරගෙන හුඟක් වැඩ කටයුතු ඉවර කරන්න ඕනේ. එහෙමයි දකුණු අප්‍රිකාවේ කරේ. අවුරුදු 10කින් මේ ප්‍රශ්න බොහෝ දුරට මං හිතන්නේ විසඳිලා එනවා. අපිට මේක රට හදන්න තියෙනවා. කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ශේෂ්ත්‍ර රසක් යටතේ සංවර්ධන කාර්යයන් කඩිනම් කිරීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා. පසුගියදා ඇති වූ ගංගොතුරෙන් විපතටපත් පවුල් සඳහා වන්දි ලබා දීමද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මැති ඇමතිතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. කිලිනොච්චි දිස්ත්‍රික් රෝහලේ දෙවන සංවර්ධන අධිකරණද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරුණා. ව්‍යාපෘති යටතේ රුපියල් මිලියන 4474ක වියදමින් නව ගොඩනැගිලි දෙකක් ඉදිකිරීමේ කටයුතු අග්‍රාමාත්‍යවරයා මෙසේ ආරම්භ කළා. මීට සමගාමීව රුපියල් මිලියන 50ක් වටිනා වෛද්‍ය උපකරණ රෝහලට ලබා දීමද සිදු කෙරුණා. උතුරේ හෝ වේවා දකුණේ හෝ වේවා සෑම පුරවැසියෙකුටම සමාන අවස්ථා සහ සේවා සැපීමට පසුගිය වසර 4 තුල රජය ක්‍රියා කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඉදිරියේදී මෙම කටයුතු තවදුරටත් පුළුල් කරන බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ. යාපනය ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ඒකකය විවෘත කිරීමෙන් අනතුරුව එහි පැවති උත්සවයේ අමතමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. මෙහිදී තවදුරටත් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ අධික ණයබර උගුලකට රටපත්ව තිබියදී සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රයන් වෙනුවෙන් වැඩිම වියදමක් කළේ වත්මන් රජයේ බවයි. In the last 5 years we've upgraded our health services. පසුගිය වසර කිහිපය තුළ අපේ රටේ සෞඛ්‍ය හොඳ මට්ටමකට ගේන්නට අපිට හැකියාව ලැබුණා. යාපනයේ රෝහල හොඳම රෝහලක් බවටත් අපි පත් කරනවා. උතුරේ හෝ දකුණේ හෝ වේවා සෑම දිනාටම සමාන අවස්ථා සහ සේවා සැපීමටයි අපි කටයුතු කරන්නේ. අපි සියලු දිනාටම එකලෙසයි සලකන්නේ. සෞඛ්‍ය සහ අධ්‍යාපන යන ක්ෂේත්‍ර දෙකම සංවර්ධනයට අපි කටයුතු කරනවා. An improved law and order situation in this country. නිදහස් සෞඛ්‍ය සේවාව යන්නේහි නියම අරුත දැන් උදා වී ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙහිදී සඳහන් කළා. රෝග රැසකට ප්‍රතිකාර ගැනීමේ අපහසුතා පැවතියද දැන් රජය නොමිලේම සත්කාරක සේවා සැපයීමට ඉදිරිපත් වී ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා. මැති අමාත්‍යවරුන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර පලාලි ගුවන්තොටුපළ නිරීක්ෂණය කිරීමටද අග්‍රාමාත්‍යවරයා එක් වුණා. මයිලෙඩ්ඩි නැවත පදිංචි කිරීමේ ගම්මානයේ නිවාස රැසක් ඉදිකරනවා. එම නිවාස ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරුණේද අග්‍රාමාත්‍යවරයා අතින්. කන්කසන්තුරේ වරාය නිරීක්ෂණ චාරිකාවකටද අග්‍රාමාත්‍යවරයා එක් වුණා. මැති අමාත්‍යවරුන් අමාත්‍යංශ ලේකම්වරුන් අතුළු පිරිසක් මෙම නිරීක්ෂණ චාරිකාවන්ට එක්ව සිටියා. උතුරු පළාතේ ආර්ථික හා සමාජ තත්ත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රසාදය පළ කරනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත හානා සිංහ මහත්මිය උතුරු පළාත් ආණ්ඩුකාර සුරේෂ් රාඝවන් මහතා හමු අවස්ථාවේදී මෙසේ ප්‍රසාදය පළ කෙරුණේ. උතුරේ වත්මන් ආර්ථික සමාජ මෙන්ම දේශපාලන පරිසරය අගය කරන බවද ඇය කියා සිටියා. එක්සත් ජාතීන්ගේ සංවිධානය සම්බන්ධීකරණ කණ්ඩායම උතුරේ සංචාරයක නිරත වුණා. උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා මල්වතු අස්කිරි මහනාහිමිරුන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. මහනුවර ශ්‍රී දළදා මාලිගයට පැමිණි උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගත්තා. ඉන් අනතුරුවයි අස්කිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමින් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේ. මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේද බැහැදැක ආශිර්වාද ලබා ගැනීමට සුරේන් රාඝවන් මහතා කටයුතු කළා. බුදුදහමේ ප්‍රවර්ධනයට වවුනියාවේදී පැවැත්වීමට නියමිත බෞද්ධ සමුලෝ පිළිබඳවද ඒ මහතා මහානායක ස්වාමින් වහන්සේ සමග අදහස් හෝමාරු කරගත්තා. හිටපු මාතේ බැසිල් රාජපක්ෂ මහතාට අයත් බව කියන රුපියල් මිලියන 203ක් වටිනා මල්වාන ඉඩම සම්බන්ධ නඩුව ගම්පහ මහාධිකරණයේදී අද විභාගයට ගැන්නා. මූල්‍ය අවභාවිතය සහ මුදල් විශුද්ධීකරණයේ යටතේ මෙම නඩුව ගොනු කර ඇත්තේ අද දිනේ සාක්ෂි කැඳවීම සිදු වූ අතර ගෘහ නිර්මාණ ශිල්පී මුදිත ජයකුඩියා නාය ඒ අනුව අධිකරණය හමුවේ කරුණු දැක්වුවා.
තිරු නඩේෂන් මහතා ඉඩම ලබා ගන්නා බව තමන්ට ප්‍රකාශ කළ බවයි සාක්ෂිකරු කියා සිටියේ. රුපියල් මිලියන 40කට එම ඉඩම නියම වූ බවත් එය ස්ථාවර තැන්පතුවකින් අයක් ලෙස ලබාගෙන චෙක්පතකින් ලබා දුන් බව නඩේෂන් මහතා පැවසූ බවයි මුදිත ජයකුඩි මහතා කියා සිටියේ. එම ණය මුදල බැසිල් රාජපක්ෂ මහතා හරහා ලබා දුන් මුදලකින්ගත් බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා. මීට පෙර ඉදිකිරීම සඳහා රාජපක්ෂ මහතා රුපියල් මිලියන 110ක් ලබා දුන් බවද අධිකරණයේදී ප්‍රකාශ කෙරුණා. राज्य आयतन वल सिधुतन दूषण वंचा संबंधे सोयाबल जनाधिपति विमर्शन कमीशन सभावट लेबन फैमिली हतलिस अटक अतुरी मूलिकवम फैमिली देखा संबंधे विमर्शन आरंभ क्रीमट तीरने करति बिनवा දෙදහස් 15 වසරේ ජනවාරි 15 වෙනිදා සිට 2018 වසරේ දෙසැම්බර් 31 වෙනිදා දක්වා කාලය තුල රාජ්‍ය ආයතනවල සිදුව ඇතැයි කියන දූෂණ වංචා සම්බන්ධයෙන් විශ්වාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් මෙම කොමිෂන් සභාව ක්‍රියාත්මක වෙනවා. අමාත්‍ය පාටදී චම්පික රණවක මහතා විදුලිබල මණ්ඩලයේ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කර තිබෙනවා. එමෙන්ම විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් විමර්ශනය කිරීමටද සැලසුම් කර තිබෙනවා. මෙම විමර්ශන මෙම මාස 28 වෙනිදා ආරම්භ කරන බවයි ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව දැනුම් දෙන්නේ. උතුරේ ළඟම ඩිපෝ වලින් ඉහළ ආදායමක් ලබා ගැනීමට එම් පළාතේ ඩිපෝ කළමනාකරුවන් කැප විය යුතු බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. අර්ජුන රණතුංග මහතා මේ බව කියා සිටියේ උතුරේ ළඟම ඩිපෝ වල ගැටලු සොයා බැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනුයි. කොණ්ඩාවිල් ඩිපෝවට පැමිණි අමාත්‍යවරයා එහි සේවක ගැටලු විමසා බැලුවා. කරේ නගර මල්ලාකම් සහ පේදුරු තුඩුව යන ඩිපෝවලද අමාත්‍යවරයා නිරීක්ෂණ සංචාරයක නිරත වුණා. එම ඩිපෝ සේවකීන්ගේ ගැටලුද විමසා බැලුවා. රාය සහ කලිජිත අමාත්‍යංශයේ අපි තීරණයක් කරගත්තා 2015 අලුත් ආණ්ඩුව හැදුවාට පස්සේ ඒ වැඩ කරන සේවකයන්ගේ දූදරුවන්ට රැකියාවල් දෙන්න අඩුම ගානේ 10% ප්‍රතිශතයකට. මම ඊදේම ලංගවට දුම්රියට ගුවන් සේවා සමාගම් වලට මගේ අමාත්‍යංශය යටතේ තියෙන සියලුම ආයතනවල සේවක සේවකියාවන්ගේ දරුවන්ව අඩුම 10% ප්‍රතිශතයකින් අපි මේ ඉදිරි කාලයේදී බඳව ගන්න බව මම තමුන්නාන්සලට කියන්නේ. केरवल पिटिये मेगावाट 300ක संयुक्त चक्रीय द्वित्व इंधन स्वाभाविक वायु बलागारे සඳහා टेंडर प्रदान කිරීම අමාත්‍ය රවි කරුණායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙම ටෙන්ඩරයට අදාළ ලංසු 8ක් ලැබී තිබුණා. කමිටු කිහිපයක නිර්දේශ මත සුදුසු ආයතනයට ටෙන්ඩරය ලබා දී තිබෙනවා. මෙම වසරේදී අදාළ ස්වභාවික වායු බලාගාරය ඉදි කිරීමට නියමිතයි. අද සම්පූර්ණයෙන්ම අපේ ජෙනරේෂන් එකේ මෙගාවත් 4056ක් තියෙනවා. ඒකේ නිෂ්පාදන ඒකකයේ දල වශයෙන් තියෙන වියදම රුපියල් 22.76යි. මේක 16.26ට වික්කහම ඒකේ තියෙන පරතරය තමයි අපේ අලාභය ලෙස සලකන්නේ. ඉතින් මේක අඩු කිරීම තමයි සියලු දෙනාගම එකම අභිලාෂය. ඒකට සටන් කිරීම තමයි අපි කරගෙන යන්නේ. අධික ගණනයක් කරන ඒ නිෂ්පාදනය අපි නවත්තලා ඊට වඩා අඩුව උපාදන ක්‍රම එකතු කරන්න පුළුවන් වැඩපිළිවෙලක් ඇති කිරීම තමයි අපි කරලා තියෙන්නේ. क्रिकेट क्रीडावट दक्षता दुण क्रीडकुसंधा अमात रवि करुणानायक महतागे पौद्गलिक दनयन मुदल परत्यागिरी में उत्सव अत्ना पसर दिखट वरक अमात्यवरिया मिसे परत्यागन सुधुकरणमा මැදින් පළාතේ උපාධිධාරීන් සඳහා ගුරුපත්ීම් ප්‍රදානය එම් පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල උපාධිධාරීන් වෙත ගුරුපත්ීම් ප්‍රදානය කිරීමට මෙහිදී කටයුතු කෙරුණා. මැදින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායක, පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ගාමිණී රාජරත්න, ආණ්ඩුකාර ලේකම් බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටික මහතා ගාල්ලේදී මාධ්‍ය හමුවක් හැඳවා තිබුණා. ජනාධිපති අපේක්ෂකයා සහ මාකන්දුරේ මදුෂ් අතලකුට ගැනීම සම්බන්ධයෙන් ඔහු එහිදී අදහස් පළ කළා. 100ක් විතර දේශපාලඥයෝ ඉන්නෝ මාකන්දුරේ මදුෂ්ගෙන් සල්ලි ගත්ත කට්ටිය. මාකන්දුරේ මදුෂ් එයාපෝට් එක ගිය කට්ටිය. ඒවට ඔළුව හදලා මූණ හදලා යවපු කට්ටිය. එහෙ ඩුබායි ගිහිල්ලා හම්බෙච්ච කට්ටිය. මේ සියල්ල ඉදිරි කාල සීමාව තුළ හෙළිවෙන්න නියමිතයි. මාකන්දුරේ මදුෂ් ඉදිරි කාල සීමාව තුළ කට අරනකොට පරිස්සමෙන් ඉන්න ලංකාවේ ඇතුළේ ඉන්න දේශපාලඥයෝ විශාල පිරිසකගේ බෙල්ලට තොණ්ඩුව වැටෙනවා කියන එක මම විශ්වාසෙන් කියනවා. දේශීය කර්මාන්තවල ඵලදායීතාවය ඉහළ නැංවීම, බලශක්ති කාර්යක්ෂමතාව සහ ආහාර සුරක්ෂිතතාව වර්ධනය කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයයි මේ ක්‍රියාවට නංවන්නේ.
මේ යටතේ ISO 9001 ISO 14001 ISO 22000 සහ ISO 5001 යන ජාත්‍යන්තර තත්ත්ව සහතික මෙන්ම ආහාර සුරක්ෂිතතාව වර්ධනය සඳහා GMP සහතිකකරණය ලබා ගැනීමට මූල්‍ය අනුග්‍රහය ලබා දීම සිදු වෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 01122 4223019 දුරකථන අංකයෙන් හෝ sector1mid@yahoo.com විද්‍යුත් ලිපිනයෙන් ලබා ගත හැකි. අදාළ ඉල්ලුම් කරුවන් ඔවුන්ගේ අයදුම්පත් මෙම මාස 28 වන දිනට පෙර අධ්‍යක්ෂ කර්මාන්ත සහ වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සංවර්ධන අංශ 1 කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය අංක 73-1 ගාලුපාර කොළඹ 3 යන ලිපිනය වෙත යොමු කළ යුතු බවයි එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ. ඉදිරි මාස දෙක තුල තාක්ෂණයේ ගමටගෙන ගොස් පාසල් දරුවන්ට විද්‍යා හා තාක්ෂණික දැනුම ලබා දීමට කටයුතු කරන බව කැබිනට් නොවන අමාත්‍ය සුජීව සෙනසිංහ මහතා පවසනවා. හන්තාන ජාතික මූලික අධ්‍යන ආයතනයේ වාර්ෂික පරීක්ෂණ සමුළුව පිළිබඳ පැවති මාධ්‍ය හමුවකදී සේනසිංහ මහතා මේ බව සඳහන් කළා. මෙම වසරේදී අපනයනයේ 30%කින් වැඩි වී ඇති බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා. අමාත්‍යංශ ලේකම් චින්තක ලොකුහෙට්ටි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ඉල්ලුම සැපය අනුව තමයි දැන් මේ රුපියල් යගේ තියෙන්නේ. හැබැයි එහෙම වෙලා අපි නිෂ්පාදන අපි වැඩි කරලා තියෙනවා අපනයන 30%කින් වැඩි වෙලා තියෙනවා මේ අවුරුද්දේ. රුපියල් රුපියල් 3කින් අගේ වැඩිලා තියෙනවා මේ අන්තිම මාස දෙකේ. 6%කින් රුපියල් වර්ධනය ලා තියෙන ඇමරිකානු ඩොලර් විරුද්ධව මේ අන්තිම මාස දෙකේ. ඒ කියන්නේ අපි මේක අමාරු කාර්ය බාරය. මේක ඉතාමත් හොඳ ලක්ෂණයක් රටට. ඒ කියන්නේ අපි යන පාර හරි GSP Plus සහනය ලැබුණේ හින්දා මත්ස්‍ය තහනම මෙවත් කරපු හින්දා අපි අපනයන වැඩි වෙලා තියෙනවා 15%කින්. ඇඟලුම් කර්මාන්තය 30%කින් වැඩි වෙලා තියෙනවා. දෙවිනේ ප්‍රථම කිතුල් සංවර්ධන අධිකාරියේ පිහිටුවීමට සබරකම් පළාත් සභාව කටයුතු කළා. කිතුල් කර්මාන්තයේ වැඩි වශයෙන් ප්‍රචලිතව පවතින්නේ සබරකම් පළාත තුළයි. සබරගමුව සහ දකුණු පළාත්වල කිතුල් කර්මාන්තයෙන් විශාල පිරිසක් ජීවිකාව සරි කරගන්නවා. කිතුල් ශාකයේ වැඩි වශයෙන් වැවෙන පළාත සබරගමුවයි. මේ අනුව කිතුල් සංවර්ධන අධිකාරියක් පිහිටුවීමට සබරගමු පළාත් සභාව කටයුතු කළා. ඒ පළාත් ආණ්ඩුකාර ධම්මදිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කිතුල් කාර්මිකයන් සඳහා ඉහළ රක්ෂණ ආවරණයක් ලබා දීමට පියවර ගන්නා බවයි ආණ්ඩුකාරවරයා මෙහිදී ප්‍රකාශ කළේ. එක්තරා ආකාරයකට කිතුල් කර්මාන්තයට සම්බන්ධ වෙන පිරිස්වල අඩුවීමක් ඒ අඩුවීම කොහොමද අපි වැඩි කරගන්නේ කියන කාරණය කිතුල් වගා කිරීම සම්බන්ධව බරපතල මැදිහත් වීමක් නැහැ ඒ නිසා කිතුල් වගාවක් විදිහට ව්‍යාප්ත කරන්න ඕනේ කියන කාරණය ඔවුන් රක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් විශේෂයෙන්ම ගත්තොත් එම අනුතරකෙදී ඔවුන්ට රක්ෂණ ක්‍රමයක් පිළිබඳව අපි එක්තරා ආකාරයකට අවධානය යොමු කරනවා මේ සියල්ල හරහා අපි උත්සාහ කරන්නේ කිතුල්ල මුල් කරගත්ත සාම්ප්‍රදායික කර්මාන්තය ලාභ ලැබිය හැකි ඒ පිළිබඳව තියෙන වෙළඳපොළ ඉල්ලුම සපුරාලන්නට චන්දික විජේසේන අධ්‍යක්ෂණය කළ භාරත හේරා ටෙලිනාට්‍යයේ මුහුරත් උළෙල ITN ශ්‍රවණාගාරයේදී පැවැත්ුණා. ඒ ITN මාධ්‍යාලයේ සාමාන්‍ය අධිකාරී අරුණ විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්තු මාසයේ මැදභාගයේ සිට රාත්‍රී 9ට ITN ඔස්සේ හාරත හේරා නාට්‍ය විකාශය කිරීමට නියමිතයි. ඇතැම් දානපතීන්ගේ නොමනා ක්‍රියාකලාපය ඔවුන්ගේ විනාශයට හේතුවන අයුරු මෙම නාට්‍යයෙන් විග්‍රහ කර තිබෙනවා. චන්දික නානායක්කාරගේ නිෂ්පාදනයක් වන මෙය රචනා කර ඇත්තේ කුමාර සිරිවර්ධනයි. බුද්ධදාස විතානච්චි, මීනා කුමාරි, සුරංගිරුවන්බලි, ජනක ප්‍රේමලාල් ආදී නළු නිළියන් රංගනින් දායකත්වය ලබා දෙනවා. දැන් ක්‍රීඩාපුවත්. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 259ක් ලබා ගත්තා. දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩලු 3ක් දැවී ලකුණු 83ක් ලබා සිටිනවා. ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ 3වන දිනය අදයි. පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා කණ්ඩායම පළමු ඉනිමට සිරු දෙනා දැවී ලකුණු 235ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු ඉනිමේදී ලබා ගත හැකි වුණේ ලකුණු 191ක් පමණයි. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගයේ ජය ගැනීමට ලකුණු 304ක ඉලක්කයක් හිමි වුණා. දකුණු අප්‍රිකා දෙවන ඉනිම වෙනුවෙන් ෆෆ් ටු ප්ලේසිස් ලකුණු 90ක් සහ නායක ක්වින්ටන් ඩිකොක් ලකුණු 55ක් රැස් කරමින් ඉනිම ශක්තිමත් කළා. මංගල ටෙස්ට් තරගයේ ක්‍රීඩා කරන දඟපන්දියානු ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙනිය ලකුණු 66කට කඩුලු 5ක් දවා ගනිමින් දකුණු අප්‍රිකා ඉනිම අඩපණ කිරීමට සමත් වුණා. විශ්වප නන්දු කඩුලු 4ක් සහ කසුන් රාජිත 1 කඩුලක් ලබා ගත්තා. දකුණු අප්‍රිකා අවසන් කඩුලු 5 ලකුණු 8ක් තුල දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දියවන්නන් සමත් වීම විශේෂත්වයක්. ඒ සමගින් රාත්‍රී ප්‍රවෘත්ති අවසන් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්.
www.ipnnews.lk.